සියලුම මහිමේ ගෞරවය ත්‍රේක දෙවිදුන් හට දෙමින් හිමිදිරි භාවනාව වෙතට. දෙව අන්වහන්සේ යම් දෙයක් අපට කියන විට. අපේ තේරුම් අරම් උන්වාන්සේ බලාපරතුන් ආකාරයට බලාපොරොත්තුෙන කාලසීමාව තුළ කිරීමයි උන්වන්සේව මහිමිට පත් වෙන්නට යන්නේ. අපාශලවාද ලබනට හේතුවක් වෙන්නේ. දෙවන්වාන්සේ මනවාදපට කියන්නේ. හිමිදිරයේ උන්වහන්සික වචනය මෙනෙහි කිරීමේ වැදගත්හම පිළිබඳව. ඔබට පැනයක් එන්න පොළවා ප්‍රශ්නයක් ැන නගින්ට පුොළවා මගෙනුත් අසන්ට පුොළුවවා. එසේනං රෑදාවාල්. න්තම පැ විසි හතරීම දෙවියන්වාන්සිගේ වචනය මෙමහි කරට කියලා බෙවා නේද. ඒක ඇත්ත ගීතාලේ දෙකේ යොෂ්වා එක අට මේ ස්ථාන දෙකේ ප අපිද කියෙනවා දෙවියන්වාන්සික වචන මෙනහි කරන මනුස්්‍යයා ආසිරුවාද ලද්දෙක් වචනය ප පවත්වමින් ඒය අනු කටිතු කන පිස රෑදවල් වචනය මෙෙහි රන්ට දෙවියන්වාන්සිගේ නියෝගයක් හැටීර යොෂවාගේ පොත්ති අපි දකිනවා. එක සිය දහනවෙෙන ගීතාවලේ භක්තිවාන්තියක් පොවවා කියනවා අනු හත්වනි කොට සතුල දස මුල්ල. එම මගේ භාාවනාව උබගේ වචනය සම්බන්ධය. ඉතින් ඒ වචනය මෙනෙේ කිරීම තුළ බොහ ආශුරවාාද ලබපු ආකාරයන් බයිබලය තුළ අපිදකිෙනවා අපේ ජීවිතය තුළත් අපි අද කියෙනවා. අතලිස් නාවෙන ගීතාවලේ තුන්ගෙනනි කොටසේ භක්තිවන්තයක් කියනවා මාගේ භාවනාව ප්‍රච්ඥාව ගැනවේ. එවාගේම එකසේ දහනමේ අනු නමේ ඔහු කියනවා මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවන තිබෙනවා කාරනාව ඔබ වචනය ශික්ෂාවන් මෙැනේ කිරීමේ ප්‍රතිඵලය. එ වගේම දෙවියන් වහන්සගේ වච්චනය අපි රෑ දවල්මනේ කළ යුතුයි, ශුද ලියවිල්ල කියනෙ විශාල කොටසා. එ වගේම ස්වාමීන් වහන්සේ අපට කියන දේකෙරේ අප අවධානයක් යොමු විය යුතුයි. ඊට ප්‍රථබන් භක්තිවන්ත මනුෂ්‍යයෙක් ධාවිත්තුමා දෙවියන් වහන්සික වචනය මෙනෙහි කිරීම තුළ පැති දෙක එළිදර වක් ලැබවා රහසක් අනාවරණය උනාා ඔහුට වචනය මෙනෙහි කිරීම තුළින්ම. එකක් වචනය මෙනෙහි කිරීම තුළින්. ඕහ මොනතරං ඕගේ මනස හගේ ආත්මය ආලෝකමත් වෙනමද. ඕ පිපිදෙන මදඒවගේ දෙවියන් වහන්සේගේ හදවත තේරුන්ගන්න මද උන්වන්සකගේ වචනය එළිදර වීම තුළ උනාන්සේ කැත්ත කරන්න පුළුවන්ද සතුරාට විරුද්ධව වගේම දෙවියන් වහන්සේට පක්ෂව වන්වන්සේ මහිමේ සඳහා. ගමන් කිරීමේ ආශිරුවාදය ලැබීමේ උතුන්කම. බොහෝ ආශිරුවාත් තිබෙනවා. වගගේ එක අනිප පඇත්ත ඔ තේරුන්ගත දේ තමයි, දෙවියන්වාන්සිගේ වච්චනය මෙනෙහි කරන කිරීම, මෙනෙහි කර ආකාරය තුළින් පවා උන්වාශය ප්‍රසන්න කරන්නේ කොහොමද. ගීතාලයා දහ නමේ. ද හතර හ කියෙන මාගේ මකේ වචන හා සිතෙහි භහාවනාද ඔබිදිරයේ පිළිගැන්ට සුදුසු වේවා. එකසිය හතරේ ඉතිස් හතරේ ඔහු කියනවා ගීතාවලේ මාගේ භහාවනාව ඔබට මිහිරි වේවා. මේ සන්ධර්යන් දෙක තුළ අපිට ඉතා ගැඹුරු සත්‍යතාවයක් අවබෝධය කරගන්නට පුළන් න දෙබී අපි මෙෙහි කරන ආකාරය වනය මෙනෙහිරන මුොහොතවල් ඒ කැපැවීම විනය මේ දේවල් දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා. රෑදාවල අපි මුළ ැබලේ පුහ කාර ි. ට මෙනෙ කරන්නට ඕන. ඇවගේ උන්න්නහසසිගේ බලය ආචරයමනෙයි කරන්නට ඕන. නමු දෙදබියන් වහන්සේ අපට කියනදේ මොකක් දෑම්. හිමිදිරිියයේ උන්වහසසික වච්චනය මෙනේ කිරීමේ වැදගත්කවම Aඇයි. ඒසු ස්වාහන්සිේ ආදර්ශය පෙන්නවා මාග සුවිසේ සේකේ තිස්ක වහේ උන්වහසේ හිර දාවෙනට බොහෝ වෙේලාවකට කලින්. අබදිව වනන්තරකත ස්ථාන්ට ගියා, පියාණන්වාන්සේ සමඟ සම්බන්ධවෙන්ට ගණ දෙනු කරන්, බහවනා කරන්ට. එවගේම මේ පුරුද්ධ උන්වහන්සගේ මෙහකරුවන්ටත් උන්වහන්සේ ස ප්‍රේරණය කලා ඒසායා පනයේ හතර කියනවා උන්වහන්සේ ගෝලෙක්මන් ඇසීමට මාව අවධි කලාය මගේන් අවධි කලාය කියලා. උන්වහන්සේ අපට ආදර්ශයක් දෙනවා න්හන්සේගේ ප්‍රතිපත්තිය මුල් කරගෙන වගේ නියෝග මුල් කරගෙන අපට එදේ තහවුරු කරනවා. නික්ම අමදාසේ හතරේ. අපි කෙනවා. මාගේ සෙනග මගේ නියෝග වචන රක්ෂා කරනෝද කිය බල පිස ම ස්වාර්ගෙන ක. දටයන මන්න්න උන්නන්සේ ලැබෙන සැලසුවා. දාසේ විසේක කියයනවා හිරු උදාාව හිරු එන්න කලින් අව්ව එන්න කලින් අව්ව එන්නකොට මේ මන්නා දියවීලානවා. තුර ඊටක අව්ව එන්න කලින් හිමිදිරියම වචනය මෙනෙහි කිරිමි වැදගත්කම මොකක්ද්ද වචනය හිමිදිරීම මෙනේ කිරිමි වැදගත්කම. එකසිය දහන මේ ගීතාවලිය එකසි අතලි සත එකසේ අතලි සට කොටස් වල අලුයම් කාලේ අවදි වෙනවා රෑ යාම් වලේ එකන දවස උදාවෙලා එක යාමල ල . ඒ එකක යාමල ම වචනේ භහාවනා කරනය කියෙලා භක්තිවන්තයක් කියනවා. මික රහසමොකක්ද උදෑේශනේ වහස කර දවසක් නිමා කල නින්දට ගිහිල්ල පසුද අලුයම අවදි වෙනවා. අබුමුකේට යනවා. නැව අබුමුකය අපි අද කෙනනවා. ප්‍රසංසා නමස්කාර කනවිට වාතාාන වෙනස් වෙනවා. අපි හරි ගස්සගන්නවා මනස පිරිසද වෙනවා ැවිදුුන් සමග ගියු තුළ ශක්තිමත් වවා එවගේම අලුත් ප්‍රබෝධයක් අලත් කරුණාවක් උනාන්සේ අබ්මුකයෙන් පිරිලා. ත ත බාදාව ව න න. තුළ ඇතුළන්තේ බාධාබල් නෑ මේ වගේ වාතාාවරනයක් තුළද දෙවියන් වහන්සගේ වචනය කියවන කොට මෙනිහි කරන කොට පුද්දුම විදියට එලිදරවීම් ගලාගෙනනෙනවා උන් වචන ආදෝකොමත් වෙනවා රේම පණිවිඩ ලැබෙනවා. දෙවියන් වහන්සේ මේකට කැමතියි. උන්වහන්සේ මේකට කැමති. එනිසා තමයි උන්වහන්සේ දිනා අතලිස් නමයිකට කලින් නැවත කතා කළේ මුළු සභහවම අනුගත කරන්ට හිමිදිරි භාවනාවෙතට මිට කලින් අපි හිමිදිරි භාවනාවන් කරන්ට ඇති. නමුත් උනාන්සේත් අපි කීකරවීම ප්‍රතිඵල මේ වනවට අතත් දකෙනවා. දවල්සා හවසත් අපි මෙනෙහි කිරීම සිතිවිලි යාමයන් වල ගබන් කරනවා. දහවල් සවසත් වෙසසින්ම වැදගත්. අපගේ මෙ නේ කිරීම හිමිදිරියව තිබෙනනිසා ඒ ගැන අවබෝධීන් ඉදිරියට යමු. සවාහරැබිටන්. ඔබ කාරය බහුල ජීවිත ගත කර නිසා වැඩකට අධිකකම නිසා විවිධ තත්වයන් බාධකයි තත්වයා වසේ තිබෙනවා. ඔබ සමාල්ලාට මේ හිමිදිරි භාවනාව එකක වෙලානොල දවල්ට හවසට ඒ දවස නිමාවෙන්ට විනාඩි දෙක තුුණත් තියලා සමට ඔබ ඒක වෙලාවන් වල මේ හිමිදිරි භාවනාව රාත්‍රියත් භාවනා කරන්න පුළුවන් ඇත රාත්‍රියය භාවනා කරන්නට ඔබට වෙනම එකක් සමාලාට දෙවන්වාන්සිර දෙෙන්ට වෙනවා. ඔබහිතයි රෑදවල් වචන ඕන වෙලාර. ර ලුවන් කියලා හිමිදිරේ භවනාව දෙන්නේ හිමිදිරේ භහවනා කරන්ට. අපි දන්නවා දෙවියන්වාන්සේ අපි හැමෝට වඩ කාරය බහුලයි. මේ කාරය බහුල දෙබියන් වහන්සේ උන්වන්සේ හිමිදිරේම උන්නා සපට අලුත් ආකාරයෙන් කතා කරනවා. අලුත් දේවල් දෙනවා. අපි ඒ දේවල් උන්වන්ස සම්බඟ සම අඩිතියල ගමන් කරට යනවන තේරුම් අරගෙන අපි අබ ගමන් කරට යනවන බොහෝජය ග්‍රහණ ලබන්ට යනවා හිමිදිරි භහවනාව හිමිදිරි භහවනාවක්ම වේවා.